හරි දරුවනේ අද එහෙනම් ඔන්න 54 වෙනි ප්‍රශ්නේ අපි කතා කරේ මේ දවස් ටිකේම අනුපාත ගණන් අද තේ නිසා අනුපාත ගණන් දැම්ම මෙතනින් අනුපාත ඉවරයි ගොඩක් දුරට හරි වෙන අනුපාත සම්බන්ධනේ වයස ගණන් වලට තමයි සහාර අර මිශ්‍රණ අපි මිශ්‍රණ ගැන මෙතන කලින් ගණන් කරා මිශ්‍රණ ගැන හාල් සහ මොන හරි අපි තුන් හාල් වර්ග දෙකක් මිශ්‍ර කරලා අලුත් හාල් වර්ගයක් හදනවා වගේ ගණන් හරි ඒ එනකොට එතකොට අනුපාත වල කොටස් ටික අවසන් වෙනවා අපි ගණන ගාන මොකද්ද කියලා අද දවසට අපි දුන්නේ එන්න මේ ගාන හරි දැන් මේ අපි එක්තරා මුදලක් A B හා C අතර බෙදාගන්නේ A හා B අතර 3:2 අනුපාතයට නේද A හා B අතර 3:2 අනුපාතයට ඊට පස්සේ C හා A අතර 5:2 වන පරිදිෙහිදී සීට ලැබුණු මුදල රුපියල් 7500ක් ලු අපෙන් අහනවා බෙදාගත් මුදල කීයද කියලා නේද අන්න ওই ගාන තමයි අද අපි ඔයාලට යොමු කරේ මේක පුතේ අපි ගන්න වෙන්නේ මේ මේ වර්ගය මේකට කියන පුතේ සංයුක්ත අනුපාත කියලා ඒ කියන්නේ අනුපාත දෙකක් දුන්නොත් එහෙම ඒක තනි අනුපාතයකට හදා ගන්නවන මේ ගණන් වල ඔයාලට පේනවා ඇති AB අතර වෙනම බෙදෙන හැටි කියනවා ඊට පස්සේ CA අතර වෙනම බෙදීමක් ගැන කියනවා. එතකොට පුතේ එකම මුදලක් නෙමෙයි තුන් දෙනා අතර බෙදන්නේ. එතකොට අපි මුලින්ම මෙතෙන්දි තුන් දෙනාම එකම අනුපාතයකට ගේන්න ඕනේ. නැත්නම් අපිට ඒකලව සංසන්දනය කරන්න බැරි වෙන හින්දා. හරි? ඒකට තමයි අපි සංයුක්ත අනුපාතයක් කියන සංයුක්ත කියන්නේ combine කියන එක එකතු වෙලා කියන අදහස. එතකොට එක එකතු වෙච්ච තනි අනුපාතයකට මේක ගේන්න ඕනේ. හරි? මේක අපේ අනුපාත පාඩමට හිටපු නැති කට්ටිය. මම කියන්නේ උත්තර ටික මම මේ බලලා නෙන්නේ. ඔයාලා දාලා තියෙන්නේ මොනවද? උත්තර දීලා තින්නේ කොහොමද? මම දැක්ක සමහර අය දාලා තියෙනවා කරගන්න බැරි වුණා කියලා. ඒ වෙන්නේ නැත්තේ අපේ මේ ඒ පාඩමට ඉන්නේ නැතුව. හරි? අලුත් ළමයි නම් කොහොමදත් ඒගොල්ලන්ට මේක කව වෙලා නැතුව ඇති. මුලින්මදට හරි මේ මට මතක ඉදිරිය ඒගොල්ලන්ට කෙරුණ නැද්ද කොහෙද? අනිත් අයට කිරිච්ච අයට නම් කිරිච්ච පාඩම් පන්ති වල නම් මේක බැරුණා කියන්නේ ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. හරි. අපි බලමු එහෙනම් කොහොමද මේ ගාන හදන්නේ කියලා. මේක මම පාස් එකේ කියලා දීලා ඇත්තිය. කරපු පන්තිවල ගල්ලේ. හරි. ඔයගොල්ලන්ට මේක බලුවහම පේනවා ඇති A සහ B අතර අනුපාතය A සහ B අතර අනුපාතය 3:2 C සහ A අතර අනුපාතය 5:2. මම තමයි ගාන දීලා තියෙන්නේ. නේද? ඉතින් අපිට පුළුවන් පුතේ මෙන්න මේක මේ විදිහට ලියන්න. තුන් දෙනෙක් මේ කතා කරන්නේ. A තුන් දෙනා අතර අනුපාතය මෙහෙම ලියනවා. හරි? ඔයාලට මම ගිය සතියේ කිව්වා ගිය සතියේ නෙවෙයි ඊයේ කිව්වා. ඊයේ 53 වෙනි ගැටලුවේදී ඊයේ මම කිව්වා අනුපාතයක පුතේ මේ විදිහට දැම්මහම ඒ කියන්නේ අනුපාතයකදී කියනකොට ඒගොල්ල පිළිවෙලින්ද නැද්ද කියලා වචනයක් කිව්වත් එකයි නැතත් එකයි කිව්වත් එකයි නැතත් එකයි මුලින් කියන අකුරට අදාළ ඉලක්කම තමයි මුලින් තියෙන්නේ. ඒක කිය කියම කිවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක ගණන් වල තියෙන නීතියක්. බෝඩ් එක බඳ වුණා. හරි. හරි. ඒට අදාළ 3, Bට අදාළ 2. හරි? ඒක පිළිවෙලක් කියලා කියන්න ඕනද නැද්ද කියන එක එහෙම අවශ්‍යතාවයක් නැහැ. අනිවාර්යෙන් පිළිවෙල ලියන්න ඕනේ. ඒක ගණන් වල නීතියක්. ඒ නිසා මේ A ට තමයි මේ දෙක තුන ඉලක්කමයි තියෙන්නේ B ට තමයි දෙක ඉලක්කමයි තියෙන්නේ මෙතන C කියන්නේ 5යි පුතේ එයාට 5 යනවා A ට 2 යනවා හරි ඔන්න අනුපාතයක් ලෙස ලිව්ව එක තැනකට ගත්තොත් අපිට මෙන්න මේ විදිහට තමයි ගන්න වෙන්නේ හරි එතකොට දැන් අපි මේවා එකම මේ මේකට ගන්න හරි එකම පේලියකට ගන්න ඕන එතකොට අපිට මෙන්න මේ වැඩේ කරන්න පුළුවා මේක 9 වසරේදී මට මතක හිටියට උගන්වන්නේ ගණන් වල මෙන්න මෙතනනේ අපිට මේ සම්බන්ධයක් අහුවෙන්න දෙන්නම් මේ දෙකේදීම හම්බ වෙන තැනක් තියෙන දෙන්න අතර සම්බන්ධතාවයක් කියවෙන්නේ මෙන්න මෙතනින් තමයි මේ මේ ලයින් දෙකම සම්බන්ධ වෙන්නේ හරි ඒ නිසා මෙන්න මේ කැලේ අපි හදා ගන්න ඕනේ එක ඉලක්කමකට පොදු එකකට හරි ඔව් ඒක සමාන කර ගන්නවා එතකොට එතනින් අපි පොදු එකකට යනවා එතකොට මේ දෙක සමාන කරගත්තොත් මේවා ඉබේට සමාන වෙලා අපිට තනි එකකට යන්න පුළුවන්කම තියෙනවා ඒ කියන්නේ පුතේ 3 සහ 2 කියන ඉලක්කම් දෙකේ පොදු ඉලක්කමකට අපි යන්න ඕනේ. හරි? ඒ කියන්නේ මේකේ කුඩා පොදු ගුණාකාරයට යන්න ඕනේ. දැන් කුඩා පොදු ගුණාකාරයත් මම ඔන්න දැන් දවස් දෙකකට විතර කලින් හොඳට කියලා දුන්නා. නේද? අපි 52 වෙනි ගැටලුවේද කොහෙද කුඩා පොදු ගුණාකාරය ගැන කතා කරා. දැන් කුඩා පොදු ගුණාකාරයට යන්න. හරි? එතකොට මේකේ කුඩා පොදු ගුණාකාරය ඉන්නේ 6. හරි? කාට හරි කුඩා පොදු ගුණාකාරයේ නැතුව මේක කරන්න ඕන නම් යාලට පුළුවන්කම තියෙනවා මේ ඉලක්කම් දෙක මාරු කරලා වැඩි කරන්න. කුඩා පොදු ගුණාකාරයක් ඕනෙම නැහැ. හරි? දැන් මේක 6ට ගන්න ඕන. දැන් මෙයාවත් 6ට ගන්නවා මෙයාවත් 6ට ගන්නවා. ඒක දන්නේ නැහැ කියමුකෝ. එහෙම දන්නේ නැත්තම් ඉලක්කම් දෙක මාරු කරලා වැඩි කරා. කිසි ගැටලුවක් නැහැ. හරි? හරි.
පොඩක් සමහර අවස්ථාවල ගන්න ලොකු වෙන්න පුළුවන් හැබැයි එහෙම කරනකොට නමුත් පුඩා පුදු ආකාරයේ පේනවනම් නැත්නම් මේ ඉලක්කම් දෙක සමාන කරලා එක ඉලක්කමකට යන්න පේනවනම් බොහොම පහසුයි පුඩා පුදු ආකාරයෙන් යන්නේ එතකොට දරුවනේ මට මෙයා 6ට ගේන්න ඕන දැන් මෙයා 6ට ගේන්නේ කොහොමද හරි හරි නිශාරා මම එහෙම කළ එහෙම ලුකලේ හා 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 හරි අපි මේක 6ට ගේන නම් මෙයාව 6ට ගේන පුතේ වැඩි කරන්න වෙනව නේද දෙකෙන් නේද මෙයාව දෙකෙන් වැඩි කරන්න වෙනව නේද හරි දෙකෙන් ගුණ කරන්න වෙනවා මේක දෙකෙන් ගුණ කරන්න වෙනවා එතකොට දෙකෙන් ගුණ කරනකොට මේ මුළු ලයින් එකම ගුණ කරන්න ඕනේ මොකද අනුපාතයක් ඔයාලා දන්නවා තුල්‍ය අනුපාතයක් බවට පත් වෙන්න නේද තුල්‍ය අනුපාත කියන්නේ ඒ අනුපාතෙම තමයි එක ඉලක්කම වෙනස් වෙනවා හරි මේක කලින් කතා කරලා ඇත්තේ එතකොට තුල්‍ය අනුපාතයක් බවට පත් වෙන නම් මේ දෙකම වැඩි වෙනවනේ එකම ඉලක්කම ඒ කියන්නේ 3ට 3 2 කියන්නේ 6 4 කියන්නේ පුතේ එකම අනුපාතය මෙයාට 3ක් දෙනකොට මෙයාට 2යි මෙයාට 6ක් දුන්නොත් මෙයාට 4යි නේද හරි මේ තුල්‍ය අනුපාත මෙයා සමානයි ඒ කියන්නේ එක වෙනස් වීමක් එන්නේ නැහැ ඒ නිසා අපි මේක තුල්‍ය අනුපාතයකට යනවා ඒ කියන්නේ මේක එනවා 6 4 කියලා හරි දැන් ඕගලන්ට වෙලාව තියෙනවා ඉතින් මේක 6 4 කියලා ලියන්නත් පුළුවන් වැඩි කළා හරි නමුත් අපිට කාලය පිළිබඳ ගැටලුවක් තියෙන නිසා මේක හිතින් හදාගත හැකියි හරි ඕනේ නම් මෙහෙම ලියන්න ඊට පස්සේ දැන් මෙයාවත් ගන්න ඕනේ 6ට නේද එයාවත් ගන්න ඕනේ 6ට එයාව 6ට ගන්න මොකද කරන්නේ? එයාව 6ට ගන්න. එහෙනම් අපිට මේක 3ෙන් වැඩි කරන්න වෙනවා. එහෙනම් මේ මුළු ලයින් එකම පුතේ අපි ගුණ කරනවා 3ෙන්. වැඩේ තේරුණාද? 3ෙන් ගුණ කරනවා. එතකොට පුතේ මෙයා 6 වෙනවා. මෙයා 3ෙන් ගුණ කරාම 15 වෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් 6යි. දෙකම 6යිනේ ගැටලුවක් නැහැ. මෙයාට 6ක් දෙනකොට මෙයාට 7යි. මෙයාට 6ක් දෙනකොට මෙයාට 15. එහෙනම් මෙයාට 6ක් දෙනවා. එයාට 6ක් දෙනකොට B ට 4යි එයාට 6ක් දෙනකොට C ට 15යි හරි ඔන්න ඔය විදිහට අපිට පුළුවන්කම තියෙනවා සංයුක්ත අනුපාතයක් ගන්න. එතකොට I කියන්නලු 6 මම I කියන්නම් උපේක්ෂා හරි S I කියන්න. ඒ සංයුක්ත අනුපාතය දැන් හොඳට පුළුවන් වුණාම මේ 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 චුට්ට ලියන්න එපා. ඒකත් හිතීම කරගන්න. දැන් අපි හදනකොට මේක ඇර ලියන්නේ නැහැ. නමුත් අපි 9 වසරට එහෙම කියලා දෙනකොට මේ 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 කොටස කියලා දෙනවා. මේක ඇර ලියන්න කියලා. ඒක පුළුවන් වුණාම මේක ලියන්න එපා. ඒක හිතින් හදාගන්න. හරි දැන් ආයි මම මේ කියන්නම් මේකලන්ට තේරුන්නේ නැහැ කියන හින්දා හරි ආයි කියන්නම් දැන් මේක 3යි මේක 2යි ඒ කියන්නේ ඒට 3ක් දෙද්දි පුතේ අර වෙලාවේ ප්‍රශ්නයක් නැහැ නේ මොකද පන්ති නෙවෙයි මේ අපි අමතරව ගන්න එකන්නේ කාටවත් තරහ යන්නේ නැහැ වැඩිපුර ගන්නේමයි කියලා වෙලාව ගත්තා කියලා ඔන්න හොඳ පැහැදිලිව මේ මේ කොටස අහගන්න හරි හරි ඒට 3ක් දෙනකොට පුතේ බීට දෙන්නවට 2ක් එක නීතියක් ඒක ඊළඟට අනිත් එකේ කියනවා ඒට දෙකක් දෙනකොට අරකම අනිත් පැත්ත කියලා මම කියන්නම් ඒට දෙකක් දෙනකොට සීට පහක් දෙන්න දැන් පුතේ ඒට තුනක් දුනොත් බීට දෙකයි ඒට දෙකක් දුනොත් සීට පහයි හරි දැන් ඒට තුනයි කියලා මෙතන කතා කරන්නේ මෙතන ඒට දෙකයි කියලා කතා කරන්න බෑනේ මේ වෙලේ අරයට තුනයි මෙයාට දෙකයි එකම කතාව කියන්න බෑනේ ඒ නිසා ඔන්න අපි පොදු එකකට එනවා පොදු එකක් කියන්නේ මොකද්ද මේ ඉලක්කම් දෙක සමාන කරගන්න හරි ඒ ඉලක්කම් දෙක සමාන කරන්න අපිට පුළුවන් මේ දෙන්න මාරු කරලා වැඩි කරන්න මාරු කරලා වැඩි කරන්නේ කියන්නේ උඩ සමීකරණ දෙකකින් වැඩි කරන උඩ සෙට් එක යට එක තුනින් වැඩි කරන දෙක මාරු කරලා වැඩි කරාම පුතේ මේ අගයන් දෙක සමාන වෙනවනේ නේ ඒ අගයන් දෙක සමාන වෙනවා හරි නැත්නම් කුඩා පොදු කරන ආකාරය හැදෙන විදිහට වැඩි කරන හරි ආ ඒක එතකොට එහෙනම් මේක 6 වෙන්න ඒ කියන්නේ මාරු කරලා වැඩි කරනනම් මේක දෙකෙන් මේක මේක තුන හරි ආ එතකොට දෙකෙන් ගුණ කරාම පුතේ මෙයා විතරක් වැඩි කරලා හරියන්නේ නැහැ එහෙම අනුපාත හදන්න බෑ එතකොට ඒක විතරක් වෙනස් වෙනවනේ බලමු කොහොමද වෙන්නේ මෙතන 6යි මෙතන 2යි 6ට 2 අනුපාතය. ඒ කියන්නේ A ට 6ක් දෙද්දී B ට 2යි. ඒක වැරදිනේ. A ට 3ක් දෙද්දී B ට 2. A ට 6ක් දෙනවා නම් B ට කීයක් දෙන්න ඕනද? B ට 4ක් දෙන්න. හරි? ඒ කියන්නේ මේ අනුපාතයේ මම තුන්‍ය අනුපාතයක් වෙනම අනුපාතයකට ගියා. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ ඉලක්කම් වෙනස් වුණාට අර අර දෙන අර අර ප්‍රොසීඩියර් එකම තමයි. හරි? එයාට 3 නම් එයාට 2යි. ඉතින් 6 නම් 4යි. හරි? ආ එහෙනම් මේට 6යි මෙයාට 4යි. හරිද? හරි? හරි එහෙනම් ඔන්න අලුත් අනුපාතයකට ගියා අලුත් අනුපාත තුනට වෙනස් වීමක් නැහැ ඊට පස්සේ මේ ලයින් එකත් අපි ගුණ කරන තුනේ තුනෙන් ගුණ කරාම අන්න ඒකත් 6 වෙනවා එයා වැඩි වෙනකොට මේ ආවත් වැඩි කරන්න ඕනේ මොකද නැත්තම් වෙනස් වෙනවා හරි එහෙනම් මේක තුනෙන් වැඩි කරද්දී ඔයාලා මේක තුනේ මේක පහ මේක පහත් තුනෙන් වැඩි කරන්න එහෙනම් මෙතෙන්ට 6යි 3 5 15යි හරිද මෙන්න මම අලුත් අනුපාතයක් ගෙනාව දැන් හරි පහසුයිනේ මේක මොකද්ද කියන්නේ මෙයාට 6ක් දුන්නොත් මෙයාට 4යි මෙයාට 6ක් දුන්නොත් මෙයාට 15යි ඉතින් අපි මෙයාට 6ක් දෙමුකෝ ප්‍රශ්නයක් නැහෙනේ A ට දෙනව 6ක් A ට 6 දෙනකොට B ට ලස්සන්ට 4ක් හම්බ වෙනවා A ට 6ක් දෙනකොට C ට 15ක් හම්බ වෙනවා හරි
තේරුණාද? හරි. එහෙනම් ඔන්න අපිට සංයුත් අනුපාතයක් තියෙනවා. එකතු කළා. අපි අලුත් අනුපාතයක් හදුවා. මෙයාට 6යි, මෙයාට 4යි, මෙයාට 15යි. හරිද? දැන් මේක ලියනකොට මම කිව්වේ මේක කැල්ල ඕනේ නැහැ. හරි? දැන් අපි දැන් ටාගට් එක දානනේ. ටාගට් එක දැම්මහම මේක ලියලි ඉන්න එපා. මේක ලියන ටිකේ පුතේ දැන් මම ඊයේ වෙනම අරගෙන නිරීක්ෂණය කරා. මේ මොකද්ද මේ අහන්නේ? අර මුළු සිස්ටම් එකස කියලා දුන්නේ. මේක පොදු අනුපාත හැදුවට පස්සේ AB ට කොකොකෝ මෙසේජ් එක ගියා පොඩක් ඉන්නේ. AB ට වඩා C ට ලැබුණා කියලා දුන්නම විතරයිද දැන් මේක කියලා තියෙන්නේ කෙලින පීක් ලැබුණා මුතර. ආ එකම ක්‍රමයේ තමයි ඉස්දරුවෝ. වාගේ නමක් නැති හින්දා මට නම කියන්න බැහැ. මෙතන C ට නම් මේක මෙහෙමයි. එයාට වඩා කීයක් හම්බුණාද නැත්නම් C ට කොච්චරද මේ ඒක අදාළ නැහැ. ඒකෙන් පුළුවන් ඕන එකක් හොයන්න. මේ මොකක් හරි ඊයක් දෙන්න. මෙතන දීලා තියෙන සීට හම්බෙච්ච ගාන. හරි? සීට හම්බෙච්ච ගානද, බීට හම්බෙච්ච ගානද, ඒට හම්බෙච්ච ගානටද, ඒට වඩා බීට අඩුවෙන් කොච්චර හම්බුනද නැත්නම් බීට වඩා සීට වැඩියෙන් හම්බුනද? ඒ ඕන එකකින් ඔයගලන්ට පුළුවන් මේ කොටසක අගය හොයාගන්න. ඒක නිසා ඒක වැදගත් නැහැ. හරි? මම එතෙන්ට එන්නම් මේ කැල කියලා. ආ, අයික කියන්න. නැත්නම් ඕකස්සේ මේක කිව්වහම මේ ළමයින්ට පැටලෙනවා. දැන් මේ බොහොම අමාරුවෙන් ඉගෙන ගන්න කොටසනේ. ඒ ටික පොඩ්ඩක් ඉමුකෝ. හරි සර් තමයි සුපිරියටම කියලා දෙන්නේ හොඳට තේරෙනවා හරි නදී බොහොම ස්තුතියි මෙහෙමයි සුපිරියට කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා අපි දැන් මම දැන් අනිත් ළමයින්ගේ චෙක් කරනවා අනිත් ක්ලාසස් වල කොහොමද යන්නේ කියලා මේක ඉන්නවනේ වෙන පන්ති වල යන ළමයි මට ඒකල උදව් කරනවා හරි අනිත් ක්ලාසස් වල කොහොමද කරන්නේ කියන එක මට කියනවා මේ කිසි ක්ලාස් එකක පුතේ මේ මූලික දැනුම ටික දීලා නැහැ කිසි ක්ලාස් එකේ ලේ ළමයින්ගෙන් අහුවම යාලා කියනවා සර් ඔවා කියලා දුන්නේ නැහැ ඒගොල්ලෝ ගෙලීම්ම මොනවා හරි ගණන් ටිකට වයින් ටික දීලා යනවා මිසක් මේකේ විතරයි මූලික දැනුම දීලා තියෙන්නේ. මේකේ පාඩම විතරයි. මං වගේ ප්‍රතිශත හදන්නේ මෙහෙමයි අනුපාත හදන්නේ මෙහෙමයි. ඒව දීලා නැහැ. ඒව නොදුන්නාම තමයි හදාගන්න බැරි. ඔයගොල්ලෝ හොයලා බලන්න කිසි ක්ලාස් එකක ඔයගොල්ලෝ යාළු යන්නේම ඇතිනි. මටත් එහෙම තමයි මේ ළමයි උදව් කරන්නේ. ඒගොල්ලෝ හොය හොය කියනවා. සර් ආරගෙන මෙහෙමයි කරලා තින්නේ මෙහෙමයි කරලා තින්නේ මට තොරතුරු එනවා. මොකද ඔයගොල්ලෝ දන්නවනේ අර SWOT analysis එක දන්නවනේ නේද? චදු අත විද්‍යාවයි. චදු අත එක හැමදෙස්සෙම මම බලනවා. මගේ මොනවද ශක්ති? මගේ දුර්වලතා මොනවද? අවස්ථා මොනවද? මට තර්ජන මොනවද? විතර මම ඇනලයිස් කරනවා හරි ඒ වෙනකොට මට අහුවෙනවා කොහෙද කාගේද අඩුපාඩු දින සමහර පන්තිවල පුතේ සාරාංශය විතරයි ඒගොල්ලෝ දන්නේ දැන් මට ළමයි කියනවා හැමදාම සාරාංශය පණ දමාගෙන සාරාංශය හැබැයි හොව් ගාලා පාස් වෙලා හැබැයි IQ පැත්ත නිල් IQ බෑ ඒ පුතේ හැමෝටම කොහොමද දැන් මට බෑනේ සිංහල මට සිංහල බෑ ඉතින් මම මේ මැත්ස් කළා මට පුළුවන් සිංහල ගන්න බෑනේ මම ගෙනගෙන තියෙන සිංහල ඔලෙ ඔලෙට විතරයි එතනින් එහාට ගෙනගෙන නැහැ නේ ඉතින් මම කොහොමද ඔයගලන්ට සාරාංශය ලියන්න කියලා දෙන්නේ මට පුළුවන් ඔයගලට රචන ලියන්න කියලා දෙන්න. බෑ. කොහොම එහෙම කරන්නේ? හරි? මොකද ඔයගල මට වඩා උපාධි ගහපු ඔයගල ඉන්නවා මේ මට දීන්නේ මේ මේ ස්ටික් එක ඔයගලන්ට තියෙන්නේ. මෙතන ඉන්න සිංහල ස්පෙෂල් කරපු අය. හරි? ක්ලාස් දාපු කට්ටිය. මට පුළුවන් ඔයගලට සිංහල උගන්න? බෑ. කාට හරි පුළුවන් පුතේ එක පැත්තක් විතරයි. ඔයගලන් උනත් ඒක ඇති. ඔයගලගෙත් ওই දෙකම බැලන්ස් කරන් යන්න අමාරුයි. එක පැත්තයි ඔයගලන් හොඳට පුළුවන්. මටත් එහෙමයි. හරි? ඒකෙන් තමයි මිස්ව දාගෙන ඉවෙලා සිංහල පැත්ත උඩරිමේට ගිනියන්නේ මිස්සල්ලා. ගොඩක් ක්ලාස් වල අර දෙකම කරන්න යන කට්ටියක එක පැත්තක් බෑ. ඒකයි ඇත්තම කතාව. හරි? ඒතර ඒගොල්ලන්ට ඒක කරනකොට අරක බෑ. සමහර අය ඉන්නවා සිංහල හොඳට කරන IQ බෑ. IQ හොඳට කරන එකට සිංහල බෑ. හරි ප්‍රශ්නයක් තියෙනවා. හරි? ඒතකොට මම යන්තම් ඔන්න දෙක බැලන්ස් කරනවා දෙන්නෙක් හින්දා. දෙන්නෙක් හින්දා කියන සමහර ගුරුවරට අනිත් පැත්තේ කියන අහුවෙලා නෑ. වෙන ගුරුවරෙක් දාලා සමහර කට්ටිය උගන්වනවා. සිංහලවට වෙන කෙනෙක් ගන්නවා. අවබෝධයට වෙන කෙනෙක් ගන්නවා. ඒ අවබෝධයට එන ලෙක්චර් තේරෙන්නේ නෑ. ළමයි ටික හසුර ගන්න අර වැඩේ කරගන්නේ කොහොමද? එහෙම ප්‍රශ්න තියෙනවා. හරි? දීල බලන්න ඔය හැම එකටම. හරි. ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි කියවන්න ආසයි. කියවුණොත් අපරයක් කරා. මොකද අනේ උසර් හොඳටම තේරෙනවා. දැන් නම් හරි මචානි. අනේ උසර් මාත් එහෙමයි හරි. අම්මෝ ඒක නම් ඇත්ත දවසක් මට මං ගියා. දවසින් එපා වුණා සර්. මන්දිරා. ආ උසර් ගොඩක් හොඳට ක්ලාස් එක ඉගෙන ගන්න ආස හිතා. අදයි මාත් දවසක් ෆ්‍රී එකක් තිබ්බා. දවසක් ගියා. මුළු මොලේම අවුල් වුණා. හරි. ක්ලාස් එකෙන් වාගේ හිටියේ අයින් වෙලා පාඩුවේ හිටියා. ඒකේ මරුනේ ගණන්. බොහොම ස්තුතියි යුමි. හෂිනි. ආයේ කතා දෙකක් නැහැ සර් වැඩේ. හෂිනි කියන මට බොහොම සතුටි හෂිනි මේ මේකෙත් උත්තරේ මුලින්ම දාලා තිබ්බා ගෲප් එකේ. මම බැලුවා ගිහිල්ලා හෂිනි බොඹ වල. වැඩේ ඉස්සරම කරනවා පුංචිමවත් අඩුවක් නොවෙන්න. සර් ගැන තියෙන විශ්වාසය නිසා මම නම් වෙන ක්ලාස් ගැන දැක්කත් නොදැක්ක වගේ යනවා. මෙහෙමයි ෆ්‍රී තියෙනේ පුතේ යන්න. කමන්නේ නොමිල දෙනේවනේ. ඒව යන්න හැම එකකටම යන්න. ඒකට කමන්නේ. මෙහෙම දෙයක් තියෙනවා. මම ඔක්කොම දන්නේ කියලා මම කියන්නේ නැහැ. හරි?
අපේ අනිත් ළමයි අනිත් ගුරුවරුත් දක්ෂයින්ද නේ ෆීල්ඩ් එකේ ඉන්නේ හරි යන්න ඒකන මම එපයි කියන්නේ කොහොමදවත් දැක්ක තැන යන්න ඒක ගිහිල්ලා පුළුවන් නම් ඒක මට වඩා මොන හරි තව ක්‍රමයක් උගන්වනවා නම් ඒකත් ඉගෙන ගන්න හරි ඒකෙත් වාසි ඔයාලට යන්න යන්න නොගින් ඉන්න එපා හරි අනිවාර්යෙන් යන්න දුටු තැන යන්න දකින හැම එකක්ම ගන්න සියලු දේවල් එක තැනට පුතර ගන්න තරමට ඔයගලන්ට චාන්ස් එක වැඩි යන්න හැම තැනම යන්න හරි එහෙම යන තරමින් හොඳයි එතකොට ඔයගලන්ට මගේ අගේ තේරෙනවා ගින් එන්න ප්‍රී හොයාගෙන යන්න ප්‍රී එකට ගියා ඒක පොලිටිකල් රැඩියක් වගේ ලු වුණා හරි ඔයගලයි කැමති මහ ගොඩක් වැටෙනවා මට මේවා කියව ගන්න බෑ හරි තමයි මම මේවා පස්සේ බලන්න හරි ඊයේ මේ මේ මාෂි අනේ කියලා තුණා එයාගේ 7 වෙනි යටේ වෙලා තුණේ මගේ 13 වෙනිය කියවුණා කියලා මං ඊයේ පාර ඔක්කොම ඔයගලගේ කමෙන්ට්ස් වලින් චෙක් කරා වෙනිය ස්පීඩ් එක දානකොට හරි ඒ අර එහෙම ස්පීඩ් එක දානකොට මගේ අතින් පොඩි පොඩි වෙනස් වෙනති වෙනිය කියද්දි මේ අරගෙන බැලුවාම පුතේ ඔයගොල්ලෝ තප්පර 10 15 20 වගේ කාලයක් ඇතුළත උත්තර දීලා හරි මට ගෲප් එකට දාන්නත් හිතුණා විනාඩියක් තුල මං ගණන් කරා 60 ගානක් උත්තර දාලා තිබුණා හරි ඒ කියන්නේ තප්පර ගානක වෙනස ඔය වෙනිය වෙනස් වෙලා තියෙන තප්පර ගාන හරි ඉතින් මේ සුමුදු ආ ඔයත් දාලා දවසක් ගියා නෑ සර් නිදිමතයි ඒක රෑ වෙනකල් පිප්පලු ඒක තමයි පැය ගණන් කරනකොට අසාර්ථකයි කොහොම වුණත් හැමෝගෙම මොන හරි දෙයක් කියන පුතේ හොඳේ ඒ නිසා කිසි කෙනෙක් හොඳ නැහැ කියන්න බෑ අඩුපාඩු තියෙනවා මගෙත් අඩුපාඩු ඇති හරි අපි ගන්නට එමු එහෙනම් බයිලකන් හින්දා ලන්ච් කරන අපේ වෙලාව යනවනේ හරි ඒකට එමු මම අර කිවි ඉස්සෙල්ලත් අනේ මේ මේ තුන් දෙනා මේ මාෂි කවුද මේ සුමුදුයි සංජය තුන් දෙනා මගේ අර මේ පේජ් එක දැන් යනවා පව් ඈ බොහොම ස්තුතියි තුන් දෙනාටම හරි නිකන් සලාඩ් එකක් වගේලු මෙහෙමයි මට සමහර අය මටත් වීඩියෝ සේවල තුනක් සමහර අය වණ ගන්න දෙයක් නැහැ තමයි කලින් නෑ වට යන්නකො මොනව හරි අකුරක් ඉගෙන ගත්ත හැකිනේ හරි මේක තේරුණාද මොකද කියන්නේ දැන් හරි එතකොට දැන් මේ මේක එකපාර ලියන්නේ කොහොමද දැන් මේ මේ කැලේ මං කියවන ලියන්න එපෙයි කියලා හරි හරි ඒක එකපාර ලියන්නේ කොහොමද ඒක හිතෙන් හිතා ගන්න මේ බලන්න මේ පේලිය අහු වෙනව නේද ඔයාලට ඒ පේලිය දෙකකින් වැඩි කළා මෙහෙම ලිව්වා මේ දේවරත් 3 6යි දේවරත් 2 4යි ආයි මේ පේලිය මේක වැඩි කරන්න දෙන්නේ නැහැ වැඩි වෙලා නේ මෙයා වැඩි කරා 3 අර 5 15 ඔන්න එකපාර ලියන්නේ තේරුණාද ආයි අරකල් ගිලියේ වෙලා නාස්ති කරන්න එපා මෙයා වැඩි කරා දෙවරක් 3 6යි දෙවරක් 2 4යි මේ උඩ පේලිය අහුමනේම කොහේ හරි සමායට මෙයි මෙයි තමයි මෙතන ඉන්නේ ඒ තියෙන එක්කෙනා වැඩි කළා දාන්න ඊළඟට ඊළඟ එක්කෙනා එයා ආයි අහුගන්න නම් ආයි ලියන්න එපා නැති එක්කෙනා ලියන්න එතකොට තනි පේලියක් එනවා එකපාර සංයුත් අනුපාත වෙනවා දැන් ගන්න ලීසි මොකද්ද ඒට 6යි බීට 4යි සීට 15යි මේක නිකන් නිකන් අර කීය හදපු ගණන් වගේ මොනවාද ඒ සහ බී සහ සී අතර අනුපාතය 6ට 4ට 15යි නේ ඔච්චරයිනේ ආ ඕක දුන්නහම මට දැන් අර අරයාගේ ප්‍රශ්න එයා ඇහුවානේ ඊයේ දුන්නලු අරයාට වඩා මෙයාට වැඩි කියලා දැන් අද එහෙම දෙන්නේ නැතුව අද සීගේ ගාන දීලා හරි එතකොට මොකෝ වෙන්නේ ඉතින් පුතේ කොහොම දුන්නත් අපි මෙතෙන්දි හොයාගන්න ඕන එක කොටසක ගන්න හරි දැන් අද දීලා තින්නේ ඔයගලට මෙන්න මෙයාගේ ගන්න C කියන්නේ 15යි හරි C ට 15ක් දෙද්දි 7500ක් ඇවිල්ලා හොයාගන්න බැරිද එක්කෙනෙක් ගන්න එක කොටසක් කීයද මම ඔයගලට කිව්වේ මේව මලු කියලා හිතාගන්න කියන්නේ මෙයාට මලු බෑග් 6ක් දෙන්න මෙයාට බෑග් 4යි මෙයාට බෑග් 15යි බෑග් 15ේ තියෙන පුතේ 7500ක් බෑග් 15ම 7500ක් එහෙනම් එකට ගන්න 7500 බෙදීම 15යි ඔන්න එක මල්ලක ගාන එනවා හරිද එක මල්ලක ගාන එනවා ඔක සුළු කරන්න ඕනෙත් නෑ ඈ ඔක කොහොම තියෙද්දි ඊපස්සේ අපෙන් ඕන ගාණක් ඇසුවාම මෙතන වැඩි කිම ලකුණ දාලා එක ලියනවා හරි ඉතින් එහෙම දෙන්නත් පුළුවන් නැත්නම් B ගේ මලු ගාන දෙන්නත් පුළුවන් නැත්නම් A ගේ මලු ගාන දෙන්නත් පුළුවන් නේ A ගේ ගාන දෙන්නත් පුළුවන් නැත්නම් B ට වඩා A ට කොච්චර වැඩිද ඉතින් B ට වඩා A ට වැඩි කියලා දුන්නොත් එහෙම දෙකයි වැඩි එහෙනම් දෙකක් තමයි 7500 එහෙම දුන්නා නම් හිතන්නකෝ B ට වඩා A 7500ක් වැඩි එතකොට 4ට වඩා 2යි වැඩි. එහෙනම් 2ක් තමයි 7500. එහෙනම් එතනින් පුළුවන් එකක් හොයන්න. හරි? ඒකේ ගාන දෙනවා 7500 කියලා. එහෙනම් 7500 6ෙන් බෙදුවම අන්න එකක් එනවා. එක බෑග් එකක කොච්චරද? B ගේ ගාන දෙනවා 7500 කියලා. ආ 7500 4ෙන් බෙදුවම අන්න එක බෑග් එකක එනවා. එක බෑග් එකක කීයද කියලා හොයාගත්තාම ඕගොල්ලන්ට ඕන එකක් හොයත හැකියි. නේ? එක බෑග් එක හොයාගත්තාම ඒකේ ගාන හොයත හැකියි. ඒකේ බෑග් 6යිනේ. ආ එක බෑග් එකක ගාන ගුණ කිරීම 6යි. B ගේ ගාන හොයත හැකියි. එක බෑග් එකක ගාන ගුණ කිරීම 4යි. සීගේ ගාන හොයත්තේ ඇයි එක බෑග් එකක් ගාන ගුණ කිරීම 15 B ට වඩා C ට කොච්චරද කියලා හොයත්තේ ඇයි මේ 4ට 5 11ක් වෙයි 15 වෙයි නේ 4ට වඩා 11ක් වෙයි ආ එහෙනම් එක බෑග් එකක් ගාන ගුණ කිරීම 11 ඔක්කොම ගාන අහන 6 4 10 15 25යි
ඒක බෑග් එකක් ගන්නකොට කියන්නේ 25. ඕන එකක් අහන එකක් ලියත හැකි පුතේ. ඕන එකක් ලියත හැකි. මම කියපු එක තේරුණාද? වේගෙන් කියන්නේ ඒ වැඩිද දැන්නේ. හරි? කියපු එක තේරුණාද? මේක හොයාගෙන මේක මෙහෙම ඉංගියකුත් දුන්නාම අහන ඕන වෙද්දක් පුළුවන්. හරි? තේරුණාද? ගැටලුවක් තියෙනවා නම් කියන්න. තේරුණා. රයිට්. හොඳයි. හරි හරි හරි. ප්‍රශ්නයක් නැහැ නේ. ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්නකෝ. හෙඩි. තේරුණ නැති කෙනෙක් ඉන්නවා නම් එක්කෙනෙක් හරි ඉන්නවා නම් ආයි කියන්න. නැහැ. ගැටලුවක් නැහැ. හරි හරි හරි. රයිට්. එහෙනම් මේම කරමු. දැන් එහෙනම් මේ ගාන හදමුකෝ. නා? එහෙනම් අපිට දීලා තියෙන ඉංගිය මොකද්ද? සීට හම්බෙච්ච ගාන 7500. සීට දීලා තියෙන පොතේ කොටස් 15. එක කොටසක් මෙන්න ගාන. එහෙනම් 15ක් නම් 7500. ඒ 7500 බෙදීම 15. ඒතර වෙන එක කොටසක් ගන්න. අපෙන් අහන්නේ ඒක නෙමෙයි. හා? අපෙන් අහන්නේ සම්පූර්ණ බෙදාගත්ත ගාන. ඒතර සම්පූර්ණ කියද බලන්න. 6 4 10යි 10 15 25යි. එහෙනම් මෙන්න එක කොටසක ගාන. ඒක ගුණ කරා නම් 25න් අපට එනවා කොටස් අන්තිම කයි කියන්නේ මහා සිතාර. අන්තිමනික අය කියන්නම් මේ බලන්නකෝ මෙහෙමයි ඔයා මේ කියන ඇත්තේ මේක මේ මොකක් හරි එකක් දුනොත් ඉතුරු ටික හොයන හැටි ඔන්න අය කියන ඈ හරි දැන් මෙතන දීලා තියෙන්නේ C කි 7500 යි කියලා එතකොට 7500 15 බිඳුවම් පුතේ එක කොටසක ගාන එනවා හරි එකක් කියන්නේ කොච්චරද 7500 බිඳීම 15 එක හොයා ගන්නකොට කොහොම හරි හරි එක හොයාගත්තාම අපිට මේ ඕන එකක් කියත හැකි එකක් හොයාගත්තනම් ඒකේ ගාන කියත හැකි ඇයි එකේව 6යි B කේ ගාන කියත හැකි එකේව 4යි C කේ ගාන කියත හැකි එකේව 15යි B ට වඩා C කේ කියද කියලා කියත හැකි ඇයි එකේව 11ක් වැඩි එකේව 11යි B ට වඩා A කේ ගාන කියද කියලා කියත හැකි ඇයි 4 වඩා 6 කියන දෙකක් වැඩි එහෙනම් එකේව 2යි නේ හරි A ට වඩා C ට කොච්චරද කියලා කියත හැකි ඇයි 6 ට වඩා 9ක් වැඩි එහෙනම් එකේව 9යි හරි 3 දෙනාගෙම කීයද කියලා කියත හැකි කොහොමද 6 4 15 එකතු කරලා 25යි එහෙනම් 3 දෙනාම ගාන එකේව 25යි සිතාරට තේරුණාද කිව්වද ඒ ඕන එකක් කියත හැකි එකක් දැනගත්තාම ඉතුරු ටික කියන්න බැරි සිතාර කියන්නේ මොකද අවුලක් නැද්ද නෑ කොහ තාම නෑ මෙස්ටිමේට් එක අවුලක් තියෙනවා කියන අය කියන්න තේරුම් නැත්තම් කියන්න බය වෙන්න එපා හරි ඇත්තටමද හරි කියන්නේ හා ඉතින් එහෙනම් මේ 7500 පුතේ 15 බෙදුවාම එක බෑග් එකක ගාන එනවා එක බෑග් එකක් හරි 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 ඔව්ලු ඈ හා එක බෑග් එකක් ගාන එනවා එහෙනම් මගෙන් අහන්නේ මොකද්ද මෙන්න මේ ඔක්කොටම බෙදුවේ කීයද එහෙනම් මෙයාට බෑග් 6යි මෙයාට බෑග් 4යි මෙයාට බෑග් 15යි බෑග් 25ක සල්ලි තියෙනවා බෑග් 25ක සල්ලි ගාන 7515 බෙදලා 25ෙන් ගුණ කරන්න ඕන දැන් 7515 බෙද බෙද ඉන්නවා මෙහෙම ලියන්න ඒක තමයි වේගෙන් හදන ක්‍රම හරි 7500 එකපාරට ඔයාලට 15/5 75 කියලා 500 කියලා උත්තරේ එන්න පුළුවන් හරි එහෙම පේනව නම් කමක් නැහැ නැත්නම් රටටට ගාලා මේක අපලම ගන්න 5/5යි 5/3යි දැන් තියෙන තුනෙන් බෙදන්නනේ හා නැත්නම් කෙලිම 15/5 කියලා බෙදෙත හැකි හරි තුනෙන් බෙදනට වඩා 5යි බෙදෙන එක ලේසි 3 2 6යි නේද 15ට 3 5 15යි 2500ක් එනවා 2500 5 හා කීයද 12500යි නේ හරි 12500යි නැත්නම් කෙලිම 7500 15 බෙදුවා 500යි 525 525 කියන 10 12 වාර 12500 හිතින් හටත හැකි නේද හරි උත්තරය 12500 හරි සිතාරාට අරක තේරුන්නේ නැහැ කිව්වෙ හින්දා මම මේක තව කැලලා කියන්න දැන් ඔයාලගෙන් ඇහුවොත් එහෙම මෙහෙම B ට වඩා A කොච්චරද කියලා එහෙනම් මොකද හොයන්න ඕන B ට වඩා A නම් එයාට බෑග් දෙකක් වැඩි එක බෑග් එක 500යි නේ 7500 15 බෙදුවාම 500යි හරි 7500 15 බෙදුවාම 500යි ඔකනේ අපි හැදුවේ හරි මෙතන 500ක් එන්න එක බෑග් එකක 500යි ඉතින් එහෙනම් මෙයාට බෑග් දෙකක් වැඩි නේද ඒකට එහෙනම් 500 කීයද 500 දෙකක් 1000යි හරි ඔය දාලා තින්නේ උත්තර ඈ 1000යි හරිද ඒට වඩා සීට කොච්චරද අන්න යාට වඩා 9ක් වැඩි ආ එහෙනම් 500ව 9ක් 4500යි තේරුණාද එකක ගාන හොයාගත්තාම ඕන එකක් පුළුවන් හරි අහුවත් මේ දෙන්නටම කොච්චරද ඈ AB දෙදෙනාටම කීයක් ලැබුණාද ආ එහෙනම් එයාට 10යි එකක් 500 නම් 10ක් 5000යි එහෙනම් මෙතන 5000ක් හම්බෙලා ඒටයි බීටයි තේරුණාද වැඩි හොඳටම තේරුණාද කියන තරගට දාන්න හරි ආ යොමි
පීමිටද කොහෙත් තමයි තේරුන්නේ නැහැ කියලා දාලා දුන්නේ අන ගෲප් එකේ. ආ මට මතක ඉදිරිය නම් එහෙමයි. පීමි කොෂිලාද තේරුන්නේ නැහැ කියලා ගෲප් එකේ දාලා දුන්නේ මැසේජ් එකක්. නෑ ඔයා නෙමෙයි. හා හා හා. හරි හරි ඔයා නෙවෙයි නම් කවන්නේ. මං එන්න අන්ටි කොළුවේ තියාගත්තා. බෑ 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 කියලා දාපුවා හිටියා. සර් මේකේ මේ තුනක් මෙහෙම මේ ಜಾති දෙකක දැම්මම කොහොමද ඒ කරන්නේ කියලා. මං ඔය හිටියට බලන පුතේ හොඳේ වෙන වෙනම ගිහිල්ලා බලනවා. හරි. හරි. right ena padarama hodaram hodaram therunalu hari ena yamu ganakata ena taragete yanawa onna dan beri kattiya wælena honde e nisa beri nan kiyala damma taragena læsthi da aa mama kiyala oy piliyaran thiyen hari 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 oyage namak nae ne mokadda puthe oy ilakkam godak daan inne hemada hari man dannae ithin arken nam hoya gattata meken hoya ganna bae right api enan yamu tarangeta meka thamai ekata wedagathma kotasa hari meken thamai speed ekak hadenne ekak vibhagata enne hawa ganan nemei apita hariyata vena ganan enawa rata enawa avakasha me tarkana eno nigami tarkana eno tarkana la hamu eno vena ewa thiyena mama taranga tiyanna beri ewa namuth me me tarangeta hadanekin ogolla nikan e track ekata wetunu ekay man me karanne honde naththam me me ehema karanna ba ha hari api balamu meka gana denna lesi pasingalada pasingala bawa danno pasingala ge langadi me me wetunet ne tamai man oya gana kalpana kala yiyem kota hari pasingala oy nama da ganna mokadda man dannai vitarayak danni hari podu anupate haduwa hari right enan api yamu ganakata mokadda denne මෙතන හදනකොට මතක ඇතුව අර අකුරු ගැන සැලකිලිමත් වෙන්න හොඳේ අනුපාතය දෙන්නේ සමහරකට මාරු කරලා දැන් මම ඔයගලේ ගානේ දුන්නේ C සහ A කියලා ඕන කමින් මාරු කරේ ඒ මාරු කරාම අර කට්ටිය මාරු ඒක ගැන අද හදන්න නැතුව AC කියලා අර ගන්න ඒක බෑ ඒ මුල් ඉලක්කමට මුල් ඉලක්ක ඒක මතක තියාගන්න ඈ හරි මට බයයි ඔයගලන්ට මේ ටාගට් දාන්න ඒකට නොදාල් දැ ඉතනවා බැරි වෙයිද දන්නේ නැහැ AB අතර අනුපාතය ඔන්න දෙනවා ඈ AB අතර අනුපාතය 3ට 4යි හරි BC අතර අනුපාතය 2ට 1යි හරි මේ මම මේ වයස් ගැන කියන්නේ වයස් අතර අනුපාතය මම ඔයාලට කියනවා C ගේ වයස අවුරුදු 40යි අපු ලියෙන්නේ දැන් කලබලයට හරි A ගේ වයස කීයද ඔච්චරයි ප්‍රශ්නේ හදලා උත්තර දාන්නත් අගල්ලා මේ වයස් අතර අනුපාතය තියෙන්නේ A හා B අතර අන්න උත්තරය ඇවිල්ලා අයිසලු හරි හොඳයි නදිනි right hari 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 utta tika villi wala tappara kida banne gi onna mage lamai kochchara dakshata banna putte ha peenawani ave hari 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 me wenakota comment 50 kata wediya wetla man onna uttare me weniya tika kiyenawa isuru eka mage athin weniya werdunoth aa wenna epa honde ha nadini deka ugi se uwan di thune kamal 4 paha maashi 6 hashini bombu wala 7 maheshi අත මහේෂි අට ගාවින්දි ගාවින්දි මගේ පර්ණම ළමයි එම්සෝ ආපු ළමයි 9 තිලිනි 10 මේෂා ඔන්න 10 කිව්වේ හරි හරි අනිත් අය ඔය මේ රුවිනිට පරක් වෙන්නේ නැති අවුරුදු කොට කොට ඉඳලා හරි නැත්තම් වාට ප්ලේස් එකක් ගන්න තිබ්බා හරි මේ රුවින් 11 වෙනියා මොකද කියන්නේ පුළුවන් නේද පුළුවන් ආ හරි අපි හදමු හරි නේද හා මේක බලමු කොහොමද කරන්න කියලා දැන් වැරදුනාට කමක් නැහැ ගණන් ගන්න එපා හරි මුල් ස්ථාන 10ට එන්න බැරුණ නම් අපි ඊළඟ එකෙන් යමු මේ බලන්න සෝල්ව් කරන්නේ මෙහෙම ලියාගත්තා හරි දැන් ඕගොල්ලෝ දාපු තප්පර ගාන හැටියට නම් මෙහෙම ලියන්නවත් නැතු වෙයි පේන හැටියට නම් නිකම්ම සමහරට මං ගාන දෙනකොට ABC කියලා ලියාගත්තත් දන්නේ එහෙම කපටිකම් කරන්න පුළුවන් හරි ABC AB අතර 3ට 4යි BC අතර BC Bට 2යි Cට 1යි හරි එහෙනම් පොදු කාගේද මෙන්න මෙතන මෙතනින් තමයි වැඩි අල්ලගන්න ඕනේ හරි දැන් දැන් මේක දැන් මම අර කිව්ව විදිහට කුඩා පොදු ගුණාකාරය තේරෙන්නේ නැති කෙනෙක් නම් මේක වැඩි කරනවා දෙකෙන් මේක වැඩි කරනවා හතරෙන් ඇත්තටම එහෙම කරාම මේ ගාන ලොකු වෙනවා මම එක එකම ගාන ලොකු වෙනවා හරි ඒ නිසා ඇත්තටම මෙන්න මේ පේළිය විතරක් දෙකෙන් ගුණ කරා නම් ඇත්තටම කියලා විතරු කර ගන්න තිබ්බා ඒ මොකද ඒක දෙකෙන් ගුණ කරාම 4 4 සමාන වෙනවා කාට හරි ඕන නම් ඉතින් උඩ එකක් දෙකෙන් වැඩි කරලා
මේක 4න් වැඩි කරන්නත් 5යි. හරි? ආ මේක දෙකෙන් වැඩි කරාම ඔන්න 4යි 4යි සමානයි. එහෙනම් මේ 3 හැමමයි. මේ පේනිය වැඩි කරේ නෑනේ. ඒ 3 හැමමයි. මේ 4 හැමමයි. මෙයා ආයි දෙකෙන් වැඩි කරාමත් එන්නේ 4ම තමයි. ඒක හොයන්න ඕනේ. මෙතන දෙකෙන් වැඩි කරාම මේක 2යි. ඔන්න සන්නිත් අනුපාතය. 3ට 4ට 2යි. හරි? 3ට 4ට 2යි. ABC අතර සන්නිත් අනුපාතය 3ට 4ට 2යි. මෙන්න මේක දීලා ඒක කීයද ඒකගේ වයස අවුරුදු 40යි නේද එයාගේ වයස අවුරුදු 40යි ඒක දීලා ඒක දුන්නා නම් එයාගේ වයස 40යි කියලා දීලා තිනවා ඒක දුන්නා නම් අපිට ඒකෙන් හොයාගත හැකි මේක එකක් කියන්නේ කොච්චරද එකක් කියන්නේ 20යි නේද එකක් කියන්නේ 20යි දැන් ඒගේ අහුවොත් ඒක කීයද හැකි බීගේ අහුවොත් ඒත් පුළුවන් ඔක්කොගේ වයස එකතුව කීයද අහුවොත් ඒකත් පුළුවන් ඇයි 20යිනේ එක එකක් 20 නම් ඒකේ පුතේ 20 3යි මං ඇහුවේ ඒකනේ එහෙනම් 8යි B ගේ කීයද 20 4යි ආ 80යි B එන වයසයි ඈ 80යි ඊට පස්සේ 3 දෙලගේ වයසල එක පෙහුවොත් 3යි 4යි 7යි 2යි 9යි ආ 20 9යි වයස අවුරුදු 180යි එකතුව මෙයාට වඩා මෙයා කොච්චරද ඇහුවොත් 1යි වැඩි මේ වයස 20යි වැඩි මෙයාට වඩා මෙයා 20යි වැඩි ආ 1යි වැඩි හරි මෙයාට වඩා මෙයා කොච්චරද කියලා ඇහුවොත් මෙයාගේ වයස 20ක් වැඩි මෙයාට වඩා මෙයා කොච්චරද ඇහුවොත් දෙකක් වැඩිනේ 20 වල දෙකයි 40ක් වැඩි. අන්නර මං ඉස්සෙල්ල කිව්ව සිතාරා. හරි? ඔන්න ඔහම හොයන්න පුළුවන්. වැඩේ තේරුණාද? දැන් හදාගන්න බැරි වෙච්ච කට්ටිය කියන්නේ තේරුණාද නැද්ද කියලා? හදාගන්න බැරි වෙච්ච ප්‍රමාණයකුත් ඇතිනේ. ආ? කියන්නේ. හරිද? ඊළඟ එකට දාන්නද? තව ප්‍රශ්නයක් ඕනද? තව තරගයක් තියන්නද? හරි තේරුණා. ආ? තව තරගයක් තියන්නද? P Q R කියලා තුන්දෙනෙක්ට පුතේ මුදල් බෙදනවා. හරි? මුදල් බෙදනවා. බෙදන්නේ මෙහෙමයි. Q සහ P අතර අනුපාතය 1ට 2යි. Q සහ R අතර අනුපාතය Q අතර නේ P R අතර. Sorry. P සහ R අතර අනුපාතය 1ට 3යි. හරි? මං අහන්නේ R ට හම්බුණලු පුතේ රුපියල් 3900ක් එහෙනම් පීට කොච්චරද අඳලා පුළුවන්ද හරි උත්තර නම් ඇවිල්ලා තියෙන්නේ නේ අඳලා පුළුවන් ඔය උත්තර ඇවිත් තියෙන්නේ ටයිට් 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 මුල් 10 දෙනා දැනටමත් ඇවිල්ලා ඉවරයි හරි බලන්න ඔයගලගේ තප්පර ගන්න මම ඔයගලට ඔන්න ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා දාන්නම් ඔය 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 කමෙන්ට් එකක් අතර තියෙන පුතේ තප්පරිනුත් පොඩි දශම ගානක වෙනසක්. ඔයාලගේ කමෙන්ට් වල අතර උත්තර වෙනස තියෙනවා. හරි? හරි නේ. හා බලමු අපි එහෙනම් මෙනියා ටික කියන්න. විනාඩියක් ගියේ නැහැ නේද? තප්පර කීයද බලන්න ගිහිල්ලා තියෙන්නේ. හරි. මම කියන්නම්. ආ මන්දිරා. මන්දිරා පෙරේරා එක ඈ. ගොඩක් දවසකින් ඔන්න පළවෙනියට ඇවිල්ලා බොහොම හොඳයි. දෙවෙනියා ගාවින්දි. ගොඩක් හොඳයි නිපුණි අලෝහ තුන හොඳයි නිපුණි අලෝහ ගාමරේවදාරි ක්ලාස් එකේ හරි හතර ලිමේෂා පහ වින්ද්‍යා හය ඉසුරු හත පියුමි අට දිනුෂිකා නවය මාෂි දහය තිලිනි හරි හොඳයි බොහොම හොඳයි මම 10 දෙනෙක් නම් කිව්වා බලමු අපි ගාන හදන හැටි ආ පහ මමසෙල්ලුවානේ පුතේ පොඩ්ඩක් එහෙම වරදිනවා ඇසුරු හරි ඒ ඔය දෙන්නම පහළු පියුමි ඕමින්න 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 අපි ආයි චෙක් කරමු ඕමින්නකො නෑ මෙහෙම දෙයක් තියෙනවා දැන් ඔය මං කියේ මාෂි මාත් එක්ක කතා කරගෙන මාෂිමයි මගේ සහෝදරියා ඉතින් ඒ නිසා කතා කරද්දි මාෂි නිතරම කියනවා එයාගේ අංකේ වරද්දලලු කියන්නේ හරි නෑ කමටද කියලා ඇහුවා මං එපාර ඊයරන් චෙක් කරා ඒ පුතේ ඔයගොල්ලගේ ස්ක්‍රීන් එකේ පහ වුණාට මේ පොදුවේ වැටෙන මගේ ස්ක්‍රීන් එකේ පහ නෙමෙයි ඒකයි ඒ බලන්න මම කියන්නම් ආයි මන්දිරා එක දෙක ගාවින්දි තුන නිපුණි හතර ලිමේෂා පහ වින්ද්‍යා
හරි පහ 6 තමයි මිසුරුට තියෙන්නේ 7 පියුමිට තියෙන්නේ මම මේක ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලට දාන්නම් ඒ ඒ දාන්නේ විනියා පෙන්වන්න නෙමෙයි හරි මේ ඔයාලට මේ පේන්නේ විදියට නෙමෙයි ඇත්තට මේ ඔයගලගේ ස්ක්‍රීන් එකේ පේන එක නෙමෙයි මේ පොදුවේ හැමෝටම වැටෙන එක මේ වෙනස් හරි මම ඔයාලට එකක් දාන්නම් ඒ දාන්නේ ඔකට නෙමෙයි බලන්න එක්කෙනෙක්ගේ ඊළඟ එක්කෙනා අතර තප්පරයකවත් වෙනසක් නැහැ හරි ඉතින් ඕක එන්ට වෙලා යන්නත් වෙලා යනෝනේ සෙල්ලම් වැඩක් නෙමෙයි හරි ඔකත් නිකන් වාසනාවට වගේ යන්නේ හරි කමන්නේ මට ඕක ඇත්තටම වෙනියට වඩා වැදගත් ඔයගලගේ ස්පීඩ් එක හදන එක හරි ඒ පීඩණය පීඩණය දැනෙනවනේ ඒ පීඩණය හදන එක හරි හරි ඒක තමයි දුවන්නේ ඔයගලන්ට ඉස්සරහ වෙලා පෙන්වුවට අපිට පෙන්වන්නේ මේ ඒ කියන්නේ මට කියන්නේ දැන් ඔක්කොටම පේන පොදු එකනේ මේක තමයි හරි මේක තප්පර ගන්නටත් එක පෙන්වන එක එතකොට මට පෙන්වනකොට ඔයගලගේ ඇස් එක නෙවෙයි ඒ අතර වෙන අය ඇවිල්ලා හරි මම මේක ස්ක්‍රීන් එකක් අද අනිවාර්යෙන් දාන්නම් හරි එතකොට ඔයගලන්ට මේක බලන්න ඒක රයිට් එහෙනම් අපි යමු මේ ගාන හදන හැටි කියා දෙන්න හරි හරි ඔය ඉලක්කම් පොඩ්ඩක් වෙනස් ඒක ගණන් ගන්න එපා q p q ට එක p ට දෙක හරි ඒක තමයි ඔයගොල්ලෝ මෙච්චර කාලෙක ලෝක හටපියන් හිටියට මාර්ෂි තමයි මාත් එක රණ්ඩුවට ආවේ මේක වැරදි ඉසර මගේ හැමදාම වරද්දනවා කියලා ඒ හැමෝටම වෙලා ඇති හයි p r බලමු p 1යි r ට 3යි හරි කොහොමනේ දෙන්නේ කොහොමනේ දෙන්නේ හරි දැන් කොහොමද කරන්න වෙන්නේ මේ සෙට් එක විතරක් දෙකකින් වැඩි කරා හරි ඒක දෙකකින් වැඩි කරාම මෙන්න මේක දෙකමයි යා වැඩි කරේ නැහෙනේ හරි මෙතන වැඩි කරත් ඒකමයි මේක වැඩි කරේ නැහැ ඒකමයි මෙතන දෙකකින් වැඩි වුණා පුතේ ඒක 6යි එහෙනම් එනේ 2 91 6යි නැත්නම් 2ට 1ට 6යි කියලා හරි හරි දැන් මොන පොදු අනුපාතේ හරි සංයුත් අනුපාතේ හරි දැන් ඊට පස්සේ බලන්න මේකේ මොනවද දීලා තියෙන්නේ දීලා තියෙන්නේ මොකද්ද r කියන්නේ 3900 ඉතින් එතනින් එක හොයාගන්නත් පුළුවන්. හැබැයි මේක නම් එක හොයාගන්න නැතුවම හොයෙද්දී හැකි. අපෙන් අහන්නේ මේකනේ. කවුද පීනේ? මෙන්න මේක අහන්නේ. ඉතින් පුතේ 6යි නම් මේක ඒක වගේ කී ගුණයක්ද? කී ගුණයක්ද? 3 ගුණයක් නේ. හා? හරි. 3 ගුණයක් නේ. කොහොමද ඔකලගේ උත්තර ටික? 1300 වෙලා තිනව. 3 ගුණයක් නේ. එතකොට 3900 කෙලිම 3ෙන් බෙදුවා නම් ලේසි. හරි? නැත්තම් තව තප්පරයක් යක්. එමකෝ මේක 6න් බෙදලා ඉවරලා ආයි පාර ඒක වැඩි කරලා එනකොට මහා කරදරයක්. හරි? ආයි දෙකෙන් වැඩි ගන්න බෑ. හැබැයි මෙහෙම ලියාගත්තා නම් ඒත් හරි. 3900 මං කිව්වේ සුළු කරන්න නැතුව මෙහෙම ලියන්න කිව්වේ. 3900 බෙදීම 6 වැඩි කිරීම 2 කියලා ලිව්වා නම් ඒත් ඔයගලන්ට මේක මෙහෙම කප්පලා ගන්න. එහෙනම් මේක බෙදුව 3ට 1යි 9ට 3යි 0.2යි ආ 1300. හරි? එහෙම තමයි ගන්න වෙන්නේ. සමහරට අරක බෙදෙන්නේ නැද්ද දන්නෙත් නෑ. හයි. බෙදෙනවානේ. 9 3 11යි 6න් බෙදෙනවා. පතකනේ 6න් බෙදනවා කියලා කියාදීපු ක්‍රමේ අටකද? අඟට ඉරට්ට සංඛ්‍යාවක් තියෙන්න ඕන එකතුව 3 6 9 වෙන්න ඕනේ ඉලක්කම් දැර්ශකේ 9 3 12 12 කියන්නේ 1 2 3යි ඉලක්කම් දැර්ශකේ 3යි අඟට ඉරට්ටේ 6න් බෙදෙනවා හා හරි බෙදෙන්නේ නැති ගානක් දුන්නත් ඔයගලන්ට මේක 3න් බෙදලා මේක හොයන්න තිබ්බා ඇතිද මොකද කියන්නේ 9 20යි තව එකක් ඕනේද නවත්තන්නද එහෙම තමයි හැදුවේ හරි කමල් 3න් 1 ගුණයක් ඔව් ඒක තමයි හරි සෙව්වන්දි හරි කියන්නේ ඇද්ද තව ඕනේද ඉසුරු ඉසුරුත් හරියට මාසෙට 9. ඕගොල්ලෝ ගැන මම බොහොම බලාපොරොත්තු තියන් ඉන්නේ ඈ. හරි. අනේ එකක් හදමුලු. එහෙනම් එකම එකක්. එකයි ඈ. අන්තිම. ගෙදර වැඩකුත් ಇಲ್ಲ නෑ යන්නේ. හරි. තව එකක් හදමු එහෙනම්. හරි. එහෙනම් තව එකක් කරමු. Right, last one. Vaisa gana kadu vaisa gana. Hari. Samay tu dene kino puti. L sahayam sahayam. Hari ne? Ha. Meke M saha N natara anupatay 5 anu 3 ඊට පස්සේ L සහ M අතර අනුපාතය 1ට 1යි. ආලගේ මම අහන්නේ N ගේ වයස අවුරුදු 30යි. එහෙනම් L ගේ වයස කීයද? හරි. දැන් බලන උත්තර තප්පර කීයද බලමු.
balamu hari balik utari awa utari hari itu nanti dana awa hari hari dah dina beli berai hari mau ini lagi no anit teh ada nih hari mau ini lagi ini kalau disturb kerjaan netu ya dan itu mah government kita kerja di hari Lakmi nih ya Lakmi nih ya nipuni aloha deka yang aloha kau tuh macam apa dah hilang bawa mandai nipuni dekat ini no Lakmi nih ya isurut tuh nih ada isurut mandai Anuradha tevila na hatarete godak dawasekin giye tawa man hitanne me 10 10 ekak issuwa ඊට පස්සේ paha kamal hari 1 2 3 4 5 paha kamal 6 mandira 7 limesha 7 limesha 8 sakini 9 hashini bowwala 10 maashi ha 10 hari neda ඔබින් ආයි බලමු උනේ නම් ඕන ලක්මිනි 1 නිපුනි 2 සුරු 3 අනුරාධ 4 paha kamal haya mandira hata limesha atta sakini name hashini bombu wala 10 maashi hari 10 denai hari hari neda hadala hadana hiti kiyala denna tuttak inna oy vinadiyas indala yanna menna hena l m n thun dena ඔයගොල්ලගේ ස්පීඩ් එක ගැන දැන් මට මේ මමත් දැන් මේ මික්ෂිප්ට් වෙලා ඉන්නේ අලුතෙන් ආපු ඇඩ් බය වෙලා ඉන්නේ හරි ඒ අස දැන් මටත් බය හිතෙනවා මාරේ ස්පීඩ් නේ දැන් ඇත්තටම හොඳ මට්ටමක ඉන්නවා හරි සතුටුයි ඇත්තටම පුතේ ඔයගොල්ලා ගැන බොහොම හොඳයි ගොඩක් මහන්සි වෙනවා M සහ N අතර පහට තුනයි L සහ M අතර එකට එකයි ආ එහෙනම් මොකද වෙන්නේ මෙන්න මේක විතරක් පහින් වැඩි කරන්න මම හැබැයි එකක්වත් දුන්නේ දෙකම වැඩි වෙනේ වනි හරි තොර මේක පහින් වුණා පහයි මේක පහමයි මේක තුනයි අන්න ඔන්න අනුපාත සංයුත් අනුපාත ඒ කියන්නේ එල්ට දෙන ගානම එම්ට දෙන්නේ හරි ඒක නිකන් හිතලා ගන්නත් පුළුවන් මේ දෙන්නටම සමානයිනේ එල්ට 50ක් දුන්නත් එම්ට 50යි හරි ආ දැන් කියනවා වයස නෙමෙයි කියන්නේ වයස n ගේ වයස 30යි ආ ඌ මෙන්න බලන්නකෝ මේක 30යි තුනක් 30 නම් එකක් කීයද එක බෑග් එකක තියෙන අවුරුදු 10ක් හරි එහෙනම් මෙයාගේ නේද හන්නේ එහෙනම් 10 ඒවා 5යි 10 ඒවා 5 50යි හරි මෙයාගේත් ඇහුවනම් එයාගේත් 50යි නේ මෙයාට මෙයි හීයේ දැහුවොත් අන්න එයාගේ දෙකක් වැඩි දැන් ඒ කියන්නේ 10 ඒවා දෙකයි 20ක් නේ ඔක්කොගේම වයස ඇහුවොත් 5 5 10 3 13යි 13 ඒවා 10ක් 130යි හරි මොකද කමල් මුලින්ම තුල්්‍ය භාගවත් බැරි වුණා සර් ඔයාලට මිස දෙන්න දැන් ගණන් වලට බය නැහැ බොහොම හොඳයි සතුටුයි ශිහාන් ශිහානුත් මහන්සියන ළමේ අන්තිම හරියට උත්තරේ දැම්මට හරියට හදන්න පුළුවන් වුණේ සර් නිසා හා ඉස්කෝලේ කාලෙවත් අනුපාත මට බෑ හරි රියන් සතුටුයි ඔයාලට ගොඩක් පුං කියලා තියෙනවා හරි පුතේ මේවා මාරු ඒවා නෙමෙයි ඔකලට දැන් තේරෙන්නේ මගේ ගණන් වලට පන්ති නෙවෙයි ඒ ගන්නේ කොහොමද කියලා ඔක්කොම ඒක කයිවාරුවක් නෙමෙයි හැම අවුරුද්දකම මේ මැත කාලේ එක ළමයෙකුටත් ඒකක් නැති පිට ආවේ නැහැ 11 වසර ඔක්කොට මේ පාරත් එහෙම බලාපොරොත්තු වෙමින් ඉන්නේ ප්‍රතිඵල ආවම අනිවාර්යෙන් ඔක්කොම ඒ తీවේ හරි කොහොමයි කියලා දෙන්නේ හරි ඉතින් එහෙනම් සජිනී හරි හොඳටම තේරෙනවා නේ හරි හරි පුතේ ඔකලගේ කමෙන්ට්ස් වලට ස්තුතියි එහෙනම් ආයි අපි සඳුදා හම් වෙන්නේ හරි දවසේ ගැටලුවෙන් සඳුදා හම් වෙනවා හැමදාම 10 දෙනාත් අතර වෙනවලු බොහොම හොඳයි සතුටුයි හරි පුතේ ලංකාවේ තේතන් ඒ අතරට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා හරි පුතේ අපි එහෙනම් ලබන සතිය හම් වෙමු අපි හෙට තියෙන පාසයක් කාට හරි මතක් කරමු ටීචින් ඇයිදත් හරි හරි පුතේ එහෙනම් සුභ රාත්‍රියක් අපේ ළමයින් අත්තු ගන්න ලුණු හරි පුතේ හරි උසස්නේ